അപ്പറ്റ ധർമ്മേക്യാതും അപോത്തിപതാല പരമപൂജനീയ വേറുകാണേ ചന്ദവിമല മഹാനാഹിമ്യാൻ ഗൗരവനീയ ഉപഹാരയക് വേവാം ഉപവഹൻസേ പ്രാർത്ഥനാ കരണ ബോധിയേക്കി അമാ മഹാനിവാനി സകല ദേവാം പ്രതിപത്തി പൂജാവ प्रतिपत्ति पूजाव लौतुरा बुधुबावट पैमिन पंसालिस वसरा लो एड खलाव तथार्थ्यं वहन्से हिरनिवीम संदहा कुसिनारानुर मल्ल रजुंगे उपवत्तननं सल्लुयनुर वेडवदारा सल्लु देखक अतर पनवनलद मंचकयहि मत नुनगी सिटिन सेयावें शायने कल कल्ही देवियो माल संदु सुनुवलिन हा संगीतेन हा अनेक तूर्येंद पूजा पवत्वन्नत ऊह ए महा पूजाव पवत्वन कल्ही तथागतयन् वहन्से आनंद महातेरुन् वहन्से अमता निसे वदाल सेक नको आनंद इत्तावता तथागतो सक्कतोवा होति गर्कतोवा मानतोवा पूजितोवा अपचितोवा यो को भिक्कुवा भिक्कुनीवा उपासकोवा उपासिकावा धम्मां धम्म पतिपन्नो विहरति सामीचि प्रतिपन्नो अनुदम्मचारी सो तथागतं सक्करोति गरुकरोति मानेति पूजेति परमाय पूजाय तस्मातिहानंद धम्मानुदम् प्रतिपन्ना विहरिस्साम सामीचि प्रतिपन्ना अनुदम्मचारिणोति एवं हि वो आनंद सिक्कितब्बन्ति आनंद नेतकिन तथागतमि सत्कार करण लद्दी हो गर्व करण लद्दी हो पूजा करण लद्दी हो अभिवादनाद्य कर्ण लद्दे हो नुवे यम भिक्षुक हो भिक्षुनियं हो उपासकेक हो उपासिकावक हो नवलोकोत्तर धर्मेट पैमिनीमे पूर्वभाव प्रतिपदावे यदेमि देसेनम नवलोकोत्तर धर्मेट अनुकूल प्रतिपत्तियहि यदेमिं विसेनम् नवलोकोत्तर धर्मेत तेमिनीमि प्रतिपत्तियहि यदेमिं विसेनम् हेतेनि तथागतयन् वहन्सेट सत्कार किरे गरु किरे सिति नादरे किरे अभिवादने किरे आनंदे एबेविं तेपि नवलोकोत्तर धर्मेत पैमिनीमि पूर्व भाग प्रतिपदा यदेन्नमो वेमु यैद नवलोकोत्तर धर्मेत अनुकूल प्रतिपत्ति यदेन्नमो वेमु यैद धर्मेत अनु हसिरेन्नमो वेमु यैद मेसे हित्निय युतुय स
සදහවතු තථාගතයන් වහන්සේට මල් පහන් සුවඳ ආහාර පාන යනාදිය බොහෝ පුදති. ඒ වයින් උන්වහන්සේට උවමනාවක් නැත. ඒවා ලැබීමේ බලාපොරොත්තුවක්ද උන්වහන්සේට නැත. උන්වහන්සේ බලාපොරොත්තු වන එක් දෙයක් ඇත. එනම් මහජනයා විසින් ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදීම. තථාගතයන් වහන්සේ සාරා සංඛ්‍ය කල්පලක්ෂ බොහෝ දුක්ගෙන් පෙරුම් පුරා බුදු බව ලබාගත්තේ අනුන්ගේ පූජා සත්කාර ලැබීම සඳහා නොව, මහජනයා සම්‍යක් ප්‍රතිපදාවෙහි යෙදවීම සඳහායි. එබැවින් උන්වහන්සේ බලාපොරොත්තු වන ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යමෙක් යෙදේ නම් ඒ උන්වහන්සේ තමන් වහන්සේට පූජාවක් කිරීමක් ලෙස සලක. එබැවින් ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදීම තථාගතයන් වහන්සේට කරන සුදුසුම පූජාවයි. සුවඳ මල් ආදී ද්‍රව්‍යයන් මෙන් තම තමන් පුරන ප්‍රතිපත්තිය තවත් කෙනෙකුට පූජා කළ හැකි දෙයක් නොවේ. මෙකල බොහෝ දෙනා ඉමාය ධම්මානුධම්ම පටිපත්තියා බුද්ධං පූජේ යනාදීන් කියා ප්‍රතිපත්ති පූජාවේ කියා එකක් කරතා. එසේ කිරීමෙන් යම් කිසි ප්‍රයෝජනයක් නොපෙනී නානාවිධ පූජා කොට ඒවායින් නොඑක් අනුසස් ලැබූ අයගේ කතා බොහෝ ගණන අපදාන විමානවත්තු ආදී බණ පොත්වල දක්නා ලැබේ. ප්‍රතිපත්ති පූජාවේ කියා දෙයක් යම් කිසියෙකු විසින් කරන ලද බවක් කියවෙන කතාවක් කිසි තැනක නොදක්නා ලැබේ. ඉහත දැක් වූ දේශනා පාඨයෙන් කියවෙන්නේ ප්‍රතිපත්තියෙන් පිළීමේ කියා අමුතු දෙයක් කිරීමට නොව පිළිවෙත් පිළීමම පූජාවක් වන බවය. ප්‍රතිපත්ති පූජාව වරදවා තේරුම්ගත් ඇතැන්හු බුදුරදුන් ආමිෂ පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව ශ්‍රේෂ්ඨයයි වදාරා තිබෙනවාය. දන් දීම, මල් පහන් දෙදීම ආදී ආමිෂ පූජාය ඒවා නොකළාට අපළඟ ප්‍රතිපත්තිය තිබෙනවාය කියමින් නිකම්ම සිටිති. ගිහියාගේ සම්‍යක් ප්‍රතිපදාව ප්‍රතිපත්ති පූජාව පරිනිර්වාණ සූත්‍ර අටුවාවෙහි දක්වා ඇත්තේ මෙසේය. යෝ පනතිසු සරණේසු පංචසු සීලේසු දසසු සීලේසු පරිපූර්ණකාරී හෝති මාසස්ස අට උපෝසති කරෝති දානං දේති ගන්ධ පූජං මාලා පූජං කරෝති මාතරං පත්තාති පිතරං පත්තාති ධම්මිකේ සමන බ්‍රාහ්මණී පට්ඨාති අයං ධම්මාං ධම්ම පටිපන්නෝ නාම හෝති. යමෙක් තිසරණය පංචශීලය දසශීලය සම්පූර්ණ කෙරේද මාසයෙහි පොහෝ දින අටෙහි පෙහෙවස් දෙසේද දන් දෙයිද සුවඳ පූජා කෙරේද මල් පූජා කෙරේද මවට උපස්ථාන කෙරේද පියාට උපස්ථාන කෙරේද ධාර්මික ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට උපස්ථාන කෙරේද ඒ දැනත්තා ධර්මය අනුව පිළිපන්නේ නම් වන්නේය. මේ අටුවා පාඨයෙන් දැක්වෙන්නේ දන් දීම, සුවඳ මල් පිදීම, මව්පියන්ට, ධාර්මික ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට
උපස්ථාන කිරීම යන මේවා ධර්මානුධර්ම ප්‍රතිපත්ති බවය. ප්‍රතිපත්තිය සම්‍යක් ප්‍රතිපත්ති, නිත්‍යා ප්‍රතිපත්ති වශයෙන් ද්‍යාකාර වේ. මේ ප්‍රතිපත්ති පූජා කතාවෙහි අදහස් කරන්නේ සම්‍යක් ප්‍රතිපත්තියය. එනම් බුදුරදුන් විසින් නොකළ යුතු යැයි වදාළ දේවලින් වැළකීම, කළ යුතු යැයි වදාළ දේවල් කිරීමත්ය. යමෙක් බුදුරදුන් විසින් කළ යුතු බව වදාරා ඇති දානාදී පින්කම් වලින් කුමක් හෝ කෙරේ නම් එය ප්‍රතිපත්ති පූජාව බව දත යුතුය.